بسم الله الرحمن الرحيم. السلام عليكم ورحمة الله وبركاته. جزاك الله خيرا من التقاء بكري. القرآن يمنون أبي كلا يوتو يوتو كام في المدرسة. إذا يهبط آخر يد සම්පින්නන වශයෙන් ඉදිරිපත් කළ මෞලිතුමාන්ට සම්බුද්ධව ඛයිරා අද වශයෙන්ම ඉතා වැදගත් මාතෘකාවක් අල් කුර්ආනය වෙනුවෙන් අපි කළ යුතු යුතුකම් කියන මාතෘකාව අද වශයෙන්ම නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් වරක් ප්‍රකාශ කළා අල් කුර්ආන් හුජ්ජතුන් ලක් ඔව් අලෛක අල් කුර්ආනය මතුලව ජීවිතයේ මතු දිනේ ඔබට සාධකයක් වශයෙන් අල්ලා ඉදිරියේ ඉදිරිපත් වෙයි. ඔබ වෙනුවෙන් කුරාණය ඉදිරිපත් වෙනවා. ඔබ කතා කරන්න අවශ්‍ය නැහැ. කුරාණය ඔබ වෙනුවෙන් කතා කරනවා. අල් කුරාණය ඔබ වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. අල් කුරාණය ඔබට සාධකයක් බවට පත් වෙනවා. කාට සාධකයක් බවට පත් වෙන්නේ? කා වෙනුවෙන්ද අල් කුරාණය ඉදිරිපත් වෙන්නේ? කවුරුන් අල් කුර්ආනයට කළ යුතු යුතුකම් නිසයයි ඉදු කළාද ඕන් වෙනුවෙන් අල් කුර්ආනය ඉදිරිපත් වෙනවා අවසාන විනිශ්චය දිනයේදී අල්ලාහ් ඉදිරියේ අප වෙනුවෙන් ෂෆාඅත් රකමාදාල් කරන යහපත් ක්‍රියාවන් අතුරින් අල් කුර්ආනය ප්‍රධාන තැනක් ගන්නවා ඒ වගේම එම ප්‍රකාශය තුළ නබිතුමාණන් කියනවා අව් අලෙක් නැත්නම් අල් කුර්ආනය ඔබට විරුද්ධව පැමිණේ අල් කුර්ආනය ඔබට සාධකයක් වෙයි නැත්නම් ඔබට විරුද්ධව එරෙහිව පැමිණේ අල් කුර්ආනය ඔබට විරුද්ධව පැමිණුණා නම් නවුදු බිල්ලා ඔබේ විනාශය එතනින්ම තීන්දුව වෙනවා ඔබේ විනාශය කියන එක ඒ තහවුරු වෙනවා අල් කුර්ආනය කියන්නේ කලාමුල්ලා අල්ලාහ්ගේ වචනනේ අල්ලාහ්ගේ පරිශුද්ධ වචන දැන් මේ අල්ලාහ්ගේ පරිශුද්ධ වචන ඔබට විරුද්ධව මතු ජීවිතේ පැමිණීම කියන එක ඒ තමයි ඔබේ විනාශය ඉන්න එහා යමක් නැහැ කියන්නට ඉතින් අනේ ඒ නිසා අපි මතක් හිතන්න ඕනේ ඇත්ත වශයෙන්ම අල් කුර්ආනයේ වෙනුවෙන් කළ යුතු යුතුකම් අපෙන් ඉඟු වෙනවාද අපෙන් ඉඟු වෙනවාද දැන් අපේ ජීවිතේ මේ පත්මන් ලෝකය තුල මතක් හිතන්න දැන් අල් කුර්ආනයේ ඔබලා කියන්නේ අල් කුර්ආනයේ සම්පූර්ණ ලෙස කියවා අවසන් කළේ කවදාද දැන් අල් කුර්ආනයේ තිබෙනවානේ ඒ කොටස් 30ක් තිබෙනවා අල් කුර්ආනයේ මුල සිට අග දක්වා අපි පාරායනය කරලා අවසන් කළේ සමහරවිට කෝගිය රමදාන් මාසයේ වෙන්නත් පුළුවන් හරිද බොහෝ අය ගන්නේ කුර්ආනය රමදාන් මාසේ තමයි මතක් වෙන්නේ රමදාන් මාසයේ තුල උත්සාහ කරනවා කොහොමද අවසන් කරන්න ඕන කියලා. නමුත් රමදාන් කාලයෙන් පසුව අල් කුර්ආනය බොහෝ අය අමතක කරනවා. අල් කුර්ආනය අමතක කරනවා. තවත් ප්‍රශ්නයක් දැන් තිබෙනවා. يعني අල් කුර්ආනය සමග කිට්ටු සම්බන්ධතා පවත්වපු අය පවා දැන් වර්තමාන ලෝකයේ තුල අපි දකින මේ WhatsApp ඒ වගේම Facebook මේ වගේ මේ සමාජ ජාල තුල මිනිසා ඇබ්බැහිවීම නිසා බොහෝ අය කුර්ආනයෙන් ඈත් වෙලා මේක අපි අකමැත්තෙන් හෝ පිළිගන්නවා අපි අකමැත්තෙන් හෝ පිළිගත් යුතු කාරණාවක් තමයි මතක් හිතන්න දැන් මේ දේවල් වලට අපි ඇබ්බැහිවීමට පෙර කුර්ආනයේ වෙනුවෙන් අපි කාලයක් ගත කරා කුර්ආනයේ පාරායනය කරන නමුත් දැන් අපි ගොඩාක් අය බයන් මේ දේශනාව තුළ ඉන්න එක WhatsApp එකේ ඉන්න පුළුවන් සමහර අය බිස්නස් වෙන්න පුළුවන් වෙනත් කාරණාවක් ඇති. නමුත් බොහෝ දුරට දැන් කොයිතරම් දුරට කියවා නම් දැන් කෙනෙකු සලාතියට මස්ජිදෙට පැමිණ මේ අදාන් ඉකාමත් අතර පවතින වෙලාව තුළ පවා බොහෝ අය ගත කරන්නේ ඒ තුළ. දැන් ඒ වෙලාව කියන්නේ දුවා සඳහා වූ වැදගත් වෙලාව. ප්‍රාර්ථනාව සඳහා ප්‍රාර්ථනාවන් අල්ලා ඉදිරියේ පිළිවන් ලබන ප්‍රතික්ෂේප නොවන අවස්ථාව තමයි ඉම වෙලා. නමුත් ඒම වෙලා හතුලදී පවා බොහෝ අය දැන් අපි දකිනවා මේ தත්ත්වය දැන් වේගයෙන් වර්ධනය වෙනවා. දැන් ඉස්සර වල දකින්න පුළුවන් මස්ජිදේ තුල කෙනෙක්ගේ
මොබයිල් එක රිමුණා නම් ඉක්මනින් අරන් ඕෆ් කරනවා. නැත්නම් සමහර වෙලට ඒක එයා අරගෙන මස්ජිද පිටතට යනවා. දැන් කුරුද්දක් දිනා මස්ජිද ඇතුළේ මේව දැන් ආසර් කරනවා. ඒ කතා කරනවා. ඒක දැන් ඒක එහෙම එහෙම ඒ වර්ධනය වෙනවා. අනිත් පැත්තට. ඉතින් මේ තත්ත්වය තමයි අපි දකින්නේ. ඉතින් මේ සමාජ ජාලාවන් තුළට මිනිසා අබැහිවීම නිසා අල් කුර්ආනයේ ඔහු කිමින් කිමින් ඈත් වෙනවා. මේ තත්ත්වය අපි අකමැත්තෙන් හෝ පිළිගත යුතු තත්ත්වයක්. සහෝදර සහෝදරිනි, සුද්ධ අල් කුර්ආනය අනුව නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කියනවා ඒක ආලෝකය. ඒ ආලෝකය අපේ මෙලොව ජීවිතයේදී ඒ ආලෝකයක් විය යුතු නම්, අපගේ කබලේ මිනි වලට ආලෝකයක් විය යුතු නම්, අපගේ මතුලවල ජීවිතයේ ආලෝකයක් විය යුතු නම්, අපි ඒකට ඒ වෙනුවෙන් කළ යුතු යුතුකම් හරියයි කරන්න. ඔබලාගෙන් අපි ප්‍රශ්න කිහිපයක් ඒ හා සම්බන්ධව යොමු කරනවා. ඉර්ෂාද් මෞලවිතුමාණන් තමන්ගේ දේශනය තුළ කුරාණයේ වෙනුවෙන් කළ යුතු යුතුකම් කියලා අපි එතුමාන් සඳහන් කරපු කරුණු හයක් තිබෙනවා. හයක් එතුමාන් සඳහන් කරා. ඒ කරුණු හය කාටද කියන්න පුළුවන්? ඒ කරුණු හයම දන්න අය අතස්වන්න පුළුවන්. ඒ කරුණු හයම දන්න අය අතස්වන්න පුළුවන්. ඊමාන් තස්දීක්, හක්කු තිලාවත්, හක්කු ලහිෆල්, හක්කු ලාමල්, තාලීම් ව තාලීම් ව තාලීම් මුෂා සිංහලෙන් සිංහලෙන් කියනවා. යා කිව්වේ ආරාමි නිසා ආරාමි නේද? අද යාරේ ආරාමි කියලා පරිවර්තනය කරා. අල් ඊමාන් නේ මුලින්ම කිව්වේ අල් ඊමාන්. අල් කුර්ආනයේ මෙන් කලේ තුතුකම අපි අල් කුර්ආනය කරෙහි පිවිතුරු විශ්වාසයක් අපි ගොඩනගා ගත යුතුයි. ඒ විශ්වාස කළ යුතු කරුණු හයක් තුරි එක් කරුණක් තමයි වහුතුබිහි කියන කාරණා. දෙවනුව තමයි අපි විශ්වාස කළ යුතු ග්‍රන්ථය අපි එය අත්තස්තිය එය අපි සත්‍යතාවය එය සත්‍ය වූ ග්‍රන්ථයක් බවට අල්ලා කියන්නේ ලා යදීල් වාතිල් මින් බයිදී යදීහි වමින් ඛල්ෆිනි. අල් කුර්ආනය ඒ තුළ කිසිදු අසත්‍ය දෙයක් පැමිණෙන්නේ නැහැ. අසත්‍ය දෙයක් පැමිණෙන්නේ නැහැ. ඒ වගේම කිව්වා ලා යදීහි කිසිදු සැකයක් නැහැ. කිසිදු සැකයක් නොමැති ග්‍රන්ථයක්. කිසිදු මතභේදයක් ඒ තුළ නැහැ. ඉතින් අපිට අල්ලාහගේ පැමිණුණු අල්ලාහගේ වචන කියන එක අපි සම්පූර්ණයෙන් විශ්වාස කරමින් අපි ඒක සත්‍ය කළ යුතුයි. තෙමිනේ කාරණා තමයි කිව්වේ හකුත්තිලාවන අපි අල් කුර්ආනයේ පාරායනය කරන විට අපි හරි ආකාරයට එතුමා සමහර උදාහරණ ගේන හැට දැක්වුවා. දැන් අපි කියනවා කුල් නේ ආෆ් ලාම්. දැන් කුල් කියලා කිව්වා නම් ඒක තේරුම මොකද්ද? කුල් කියන්නේ මොකක්ද තේරුම? පවසනු නේ. අපි තුමාට අල්ලා නියෝග කරන අපවසනු කුල්. දැන් කෙනෙක් කුල් කියලා කිව්වා නම් සාමාන්‍ය කාෆ් ආෆ් නෙවෙයි කාෆ්. කුල් කියලා දැම්මා නම් මොකද තේරුම? කන්න අරව කරා. කුල් කියන්නේ මොකද්ද? කන්න. කිව නැමි. අකල් අකල් කියන්නේ අකල් කියලා කිව්වම තේරෙන බලා ගන්න. හරිද? කුල් කියවන තේරෙන්නේ නැහැ. හරිද? කුල් කියන්නේ කන්න. කාෆ් ආෆ් නේ. ඒක වෙනස. නමුත් ඒ අර්ථය ලොකු වෙනසක් තියෙනවා. දිනනේ නිසා උච්චාරණය කියන එක වැදගත්. අපි ඒකට ගොඩක් මුල්තැන දෙන්න ඕන. සමහර අද්දවසම පාරායනය කරන විට අපි හිතන දෙයක් තමයි දැන් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කියනවා කෙනෙකු අසීරුවෙන් පාරායනය කළා ඔහුට පින් කුසල් දෙකක් තිබුණා කියලා. ඒ අසීරුතාවය. නමුත් ඒ අසීරුතාවයේ දිගටම පවත්වාගෙන යාම නෙවෙයි. ඒකෙන් අදහස් කරන්නේ. හරිද? ඔහුගේ අසීරුතාවයෙන් මිදෙන්න ඔහු හරි ආකාරයට පාරායනය කරන තත්ත්වයට ඔහු වර්ධනය වෙන්න ඕන. ඒ වගේම හක්කුල් හිෆ්ල්. හක්කුල් හිෆ්ල් කියන්නේ අපි කටපාඩම් කිරීම කියන පැත්තට අපි යොමු කර අපි යොමු වෙන්න ඕන. අපි අල් කුර්ආනය කටපාඩම් කිරීම කියන එක. අද වශයෙන්ම අපි දකිනවා සමහර අය තමන්ගේ වැඩි වෙනපත් වීමෙන් පසු මහලු කාලයේදී පවා කුර්ආනය කටපාඩම් කළා බොහෝ අය ඉන්නවා. ඒ වගේම තමයි හක්කුල් අමල්. අපි අල් කුර්ආනය ලබා ගත්තේ කොහොමද? ඒ අනුව අපි ක්‍රියා කරේ ජීවත් වෙන්නේ. ඒ වගේම අපි අල් කුර්ආනය අපි ඉගෙන ගැනීම, ඒ වගේම නැත්නම් අනිත් අයට අපි අනයිට උගෙන් ඉගෙනීම. අපි තුමාන් කියනවා ඔබලාගේ ශ්‍රේෂ්ඨ බුද්ධලයා කවුද? ඛෛරුකුම් අන් තුඅල්ලමල් කුර්ආන වා අල්ලමු අල් කුර්ආනය. හරි ආකාරයට කියනකෝ හදාරා ඒ අන් අයට කවුරු උගන්වනවාද? ඔය තමයි ඉතා ශ්‍රේෂ්ඨ බුද්ධලයා. ඉතින් අනේ නිසා මේක කටයුතු අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් රලියල්ලාහු අන්හු තුමාන් ප්‍රකාශ කළා. අපි නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාන්ගෙන් ශුද්ධ අල් කුර්ආනය පාඩයන් 10ක් ඉගෙන ගන්නවා. අපි එය
හරියාකාරයට කටපාඩම් කරගනිමින් ඒ තුළ අන්තර්ගත වී තිබෙන කරුණු අපි හරියාකාරව අදාළමින් ඒ අනුව අපි ක්‍රියා කරන දේ වෙනත් පාඩයන් අපි අනිත් මානකින් ඉගෙන ගන්නේ නැහැ කියලා. ඉතින් අනේ නිසා අද වශයෙන් මේ කතාව වැදගත් මාතෘකාවක්.